නන්දනී පුරුතු මහත්මියක් මිය පරලව යන්ට දුන නිසල් ධනුක පුරුතු මහත්මයාගේ ආදරණීය ස්වාමි දියණියත් ඇතුළු සින්වත් පිරිස නිරුතුන් පින්සමේ අද දවසේ දායකත්වයේ ධර්මී කටයුතු කරනවා. ඒ දායකත්වයේ ධර්ම පින්වත් පිරිසට ඉතාම හොඳ අරමුණු කීපයක් මේ පින්කමේදී තියෙනවා. ඒ යහපත් තුන් පැතුම් ආරාධනා ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ඔබ අපේ යහපත් බලාපොරොත්තු සියල්ලක්ම ඒ සිතෝපැතු ආකාරයෙන්ම සඵල කරගන්න අවශ්‍ය කරන ශක්තිය ඒ වගේම දෙවියන් ඇතුළු මේ ධර්මයේ කැමති සියලු සත්‍යයන්ගේ මෙලව යහපත පරලොව යහපත අපි හැමදෙනාගේම සංසාර විමුක්තිය කියන මූලිකම අරමුණ සාක්ෂාත් කර ගැනීමට යන මේ ගමනේ ධර්මාවබෝධය කියන අති විශිෂ්ටම අරමුණ ඇතුළු මේ සියලු යහපත් බලාපොරොත්තු සියල්ලම සිතු ආකාරයෙන්ම සඵල කරගන්න අවශ්‍ය කරන සියලු ශක්තිය ආශිර්වාදය ධර්මඥානය මේ තුලින් උදා වේවා කියන අදිස්ථානයේ ඇතුළු කවුරුත් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙනවා. පින්වත්නි අපි අද ඉතාම විශේෂ මාතෘකාවක් ගැන අනුශාසනා කළොත් හොඳයි කියලා කල්පනා කළා. ඒ තමයි මේ රට මේ ලෝකය ප්‍රබෝධමත් කරමින් ආලෝකමත් කරමින් සුවපත් කරමින් එදත් අදත් හෙටත් මේ ලෝකයේ කටයුතු කරන වික්ෂුන් වහන්සේ පිළිබඳව යම් කිසි පැහැදිලි කිරීමක් මේ දේශනාවේ කරන්න. බුදුරජාණන් වහන්සේගේ ලස්සන කුංචි දේශනයක් අපිට හම්බ වෙනවා. මේක මේ කුද්දක නිකායේ ධම්මපදී කුප්ප වර්ගයේන ගාථාවක්. තේවං සංඛාර භූතේසු අන්ධ භූතේ කුතජ්ජං අතිරෝචති ඥාය සම්මා සම්බුද්ධ ශාවකෝ. ඒ වගේම කියනවා යත සංකාර දානති උච්චිතස්මි මහපති අදුමන් තත්ත ජායේත සුචිගන්ධම් මනෝරම. මොකද මේ කියන්නේ සාමාන්‍ය කසල ගොඩවල් වගේ කිසි තේරුමක් නැති වටිනාකමක් නැති අන්ධ බාල පුතජන මිනිස් සමාජයේ බුද්ධ ශ්‍රාවකයාණන් වහන්සේලා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල වලට පැමිණුණ ආර්යයන් වහන්සේලා එතනින් මෙහා පැත්තේ ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් මේ ශාසනය තුල ධර්මචර්යාව රැකගෙන ගුණධම් පුරන භික්ෂුව ඇතුළු මේ පැවිදි උතුමන් වහන්සේලා ගුණයෙන් නුවණින් පුදුමාකාර විදිහට බබලනවා කියලා බුදුරජාණන් වහන්සේ දෙන්නගෙන. අර යථා සංකාර දානස්මින් උද්ධිතස්මින් මහපතේ පදුමන් තත්ත ජායේත සුතිගන්ධම් මනෝරම. ඒ කියන්නේ මොකද්ද? මහමඟ දාපු මේ කසල ගොඩ මට ඒ අතර ඉතාම සුවඳ ලක්ෂණ නෙළුම් මලක් යම් ආකාරයකින් තිබෙනවා ගන්න ඒ වගේ මේ ගුණනුවණින් යුක්ත භික්ෂුව මේ සාමාන්‍ය පුතජන මඩකොඩවල් කසල ගොඩවල් වගේ ඉන්න මිනිස්සු නැඳ ගුණයෙන් නුවණින් බබලනවා මුළු ලෝකයම ආලෝකමත් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. පින්වත්නි මේ පැවිද්ද කියන එක ලෝකයේ මහ පුදුම කැනසිල්ලක් උදා කර දුන්න දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා සුතා සංඝස්ස සාමංගී කියලා. වික්ෂුන් වහන්සේලාගේ සමගිය, උන්වහන්සේලාගේ මේ ලෝකයේ පහළ වීම ලෝකයේ මහ පුදුමාකාර සැපයක් කියලා. බලන්න වික්ෂුන් වහන්සේ නම සාමාන්‍යයෙන් මේ සතුනට ඇතුල් වෙන්නේ කොහොමද කියලා මේ කාරණා ටික අපිට අපේ ජීවිතවල තියෙන අදුපාඩු හදාගෙන අපි රැකගෙන ගුණ වශයෙන් ගොඩනගාගෙන යම් යහපත් දේවා තව තවත් ආලෝකමත් කරගෙන වඩ වඩා සංවර්ධනය කරගෙන ඉස්සරහට අරගෙන යන්න උපකාර වේ. අපි මේ අනුශාසනාව තුළ විශේෂයෙන් අපවත් වේවදාල මාතුළුවාවේ ශෝභිත නායක ස්වාමීන් වහන්සේට විශේෂයෙන් පින්දින ආශිර්වාද කරන්න කල්පනා කරනවා. උන්වහන්සේ රටජාතිය වෙනුවෙන් ලොකු සේවයක් කරපු ස්වාමීන් වහන්සේ නමක්. මිනිස්සු අතර මොන මොන අදහස් මතිමතාන්තර තිබුණත් උන්වහන්සේලා පුද්ගලිකව සහ පොදුවේ රටට ජාතියට යහපත් විදිහට යමක් කරන්න අදහස් කරලා කටයුතු කරන්න තියෙනු කළා. ඒවත් නොයෙක් විදිහේ බාධා ඇති වුණා. ඒ උන්වහන්සේලා බලාපොරොත්තු වුණ යහපත් දේවල් සමහර අවස්ථාවල ඒ පිටු ආකාරයට ඉෂ්ටුනේ නැහැ. ඒ අනිත් අයගෙන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලැබුණේ නැහැ. ඒ නිසා සමහර විට උන්වහන්සේලාටත් විස්තරණේ අපහස විඳින්න උනවස්ථා තිබුණා. දොස් අහන්න උනවස්ථා තිබුණා. උන්වහන්සේලා පුද්ගලිකව
ඒ ගැන කනගාටු නැවස්ථා තිබුණා. නමුත් උන්වහන්සේලා මේ තමන් රසජාතියෙන් කරගෙන ආපු සේවය කැපකිරීම හඳනඟු වචනය නැවැත්වෙන. තව තවත් ඉස්සරහට ජීවිතවල අවසන් මොහොත දක්වාම ඒ ආපත වෙනුවෙන් මහ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් උන්වහන්සේලා කටයුතු එදත් අදත් වික්ෂ සමාජයේ එවැනි බොහෝ කැපකිරීම් තමන්ගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන නොහිතා ඒවට හානි වුණා. ඒ ගැන ආසාවක් නැතුව පොදු සමාජයේ වෙනින් කටයුතු කළා. එවැනි උදාර ඉතිහාසයක් වර්තමානයක් අනාගතයක් තියෙන සමාජයක් වික්ෂ සමාජය. මෙවැනි පිරිසිදු වික්ෂ සමාජයකට පැවිදි භාවයකට කෙනෙක් එකතු වෙන්නේ කොහොමද කියන එක අපි නිකමට එකක් ධර්මානුකූලව කල්පනා කළ බලමු. මේ ලෝකෙ හැමෝටම පින්වත්නි පැවිදි වෙන්න පුළුවන්කම නැහැ. මේ ලෝකෙ හැම දරුවෙකුටම පැවිදීමේ වාසනාව නැහැ. හිතේ කැමැත්ත තිබුණා එයට අවස්ථාව ලැබෙනවා අඩුයි කියලා අපිට පේනවා. බොහොම කලාතුරකින් මහන්සි වෙලා කල්පනා කළා මේ වගේ තීරණයකට එන්නේ. ඒක සාමාන්‍ය ජීවිතයේ සිටු පැතු ආකාරයෙන් නිදින ලෞකික සියලුම සැප සම්පත් තරුණ ජීවිතවල සියලු ඒ ලෞකික ආසාවල් බලාපොරොත්තු ඒ සියල්ලම පැත්තකට දාලා තමයි කුලදරුවේ මේ ශාසනයට ඇතුලේ. එයා එදා ඉඳලා බුද්ධ නීතිය යටතේ ඉතාම සංවරව ඉක්මුණ අල්පේ මුතු මොළො සරල ඡාම් කරුණාවන්ත ජීවිතයක් ගත කළ යුතුයි. ඒක තමයි වික්ෂුවකගේ මූලිකම චර්යා ධර්ම. ඊට පස්සේ යාට රේක් ආකාරයෙන් සීලාදී ගුණධම් පිළිබඳව සාසනෙ පෙන්වලා දෙනවා. මෙන්න මේ විදිහටයි හැසිරීම පවත්වන්න ඕනේ. මේ කියන සියලු ගුණධර්ම පද්ධතියකට ඒක නිකන් දණ්ඩ නීති සංග්‍රහයක් නෙමෙයි. ශික්ෂාකාමීත්වයකට යටත්ව බොහොම සංවර සුපේක්ෂල ශික්ෂාකාමී ජීවිතයක් තමයි මේ පැවිදි ජීවිතයට ගෙවන්නේ. එතකොට අර සාමාන්‍ය බහුතරයක් සමාජයේ තරුණ තරුණියන් සාමාන්‍ය ගිහි ඔබ සිතෝ පැතුූ ආකාරයට කාම සම්පත් විලිමින් ගත කරන ඒ සාමාන්‍ය ලාමක ජීවිතී මෙයාලා ඇත්සලා සම්පූර්ණ වගේ බ්‍රහ්මචාරීව තමයි ඉන්න. එතන මේ බ්‍රහ්මචාරී වෙන්න පුංචිකාලදල මේ සාසන දතුළ නැන ලික්සු මේ සමාජයේ අනිස්සයි විඳින දේවල් පේෙන් දුක සහ කැස දෙකම පෙනෙන ඒ දේක අතරේ මුලා වෙන්නේ නැතුව අවබෝධයෙන් ඒවා තේරුම් අරගෙන රැවටෙන්නේ නැතුව ඒ රැල්ලට කාලෙන් කාලෙට එන සමාජ රැලි වලට අහු වෙන්නේ නැතුව බොහොම සංවරව තමන්ගේ අරමුණු කරා මේ ධර්මය දියුණු කිරීමේ අරමුණ කරා යන්ත මේ පැවිදි ජීවිතය තුළ මහන්සි ගන්න. ඉතින් මේ කැපකිරීම ලෙහෙසියෙන් කෙනෙකුට කරන්න බෑ. කැමැත්ත උවමනා වගේම සංසාරේ පෙරම් පුරාගෙන යන කින ගොඩනගාගෙන යන වාසනාව මේ සඳහා තියෙනවා. දැන් බලමු මේ සම්බුද්ධ ශාසනය උතුම් පැවිද්ද ලබා ගන්න ඉදිරිපත් වෙන සාමාන්‍ය කුලදරුවා. සාමාන්‍ය මිනිසුන්ට වඩා ශ්‍රද්ධාවන්ත, සීලැති, ගුණවත් සහ නුවණින් යුක්ත. ඒ වගේම ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් යුතු කෙනෙක් වෙන්න ඕන. හැමෝටම මෙහෙම අර තියෙනවා නොඑක් විදිහේ පැවිදි කිරීමකට සුදුසු නැති නොඑක් ශරීරයේ කොටස් වල අඩුපාඩුකම් තියෙන, ප්‍රශ්න ගැටලු තියෙන, අංග සම්පූර්ණ නැති අය පිළිබඳව බුද්ධ දේශනා වෙන්නේ. මෙතන මේ ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන්, ගුණයෙන්, නුවණින් සහ ආරෝහ පරිණාම අංග සම්පූර්ණ දේහ ලක්ෂණ වලින් යුක්ත කෙනෙක් කියන එක විශේෂයෙන් සලකා බලමු. ඒකට හේතු කාරණා තියෙනවා. දැන් මේ මංග ලක්ෂණ වලින් බොහොම පිරිපුන් දකින් අයගේ සිත් පැහැදෙන ආකාරයේ පෙනුමක් තියෙන කෙනෙක් පැවිදි වෙන එක ගොඩක් මිනිසුන්ගේ සහය උන්වහන්සේලාගේ යහපතට හේතු වෙනවා. දැන් කොයිතරම් ಗುಣධම් දිනු කරගෙන ඇතුලෙන් ಗುಣ වදා කරගෙන හිටියත් උන්වහන්සේලා ಗುಣ එළියට පෙන්වන්න දෙයක් නැහැ. අල්පේච්ඡකම නිහතමානිකම කියන්නේ මේකනේ. ඒ තරම් ಗುಣධම් තිබුණත් සමහරට ශරීරයේ යම් අඩුපාඩුකම් තියෙන විශ්වක් සිටියොත් බැලූ බැල්මට මේ බලන මිනිස්සු ගැන මිනිස්සුන්ගේ හිතවල කලකිරෙන්නේ නැති. අනේ මේ හාමුදුරුවෝ කකුල් දෙක අල්ලලා අපි වඳින්නේ කොහොමද? මේ හැටි විතරක් කියලා අන්න එහෙම හිතන්න පුළුවන්. මේක මම මේ අපහසයකට කියන්නේ ඔබට අවබෝධ කරලා දෙන්නයි මේ කියන්නේ. සාමාන්‍ය මිනිස්සු කතා වෙන විදිහට. අනේ මේ හාමුදුරුවන්ගේ හැටි විතරක් කියලා හිතන්නේ කියලා. එහෙම ඉතල සමහරවිට ළඟට ආපු කෙනා කකුල් දෙක අල්ලලා වඳින්න අත නැති වෙන්න පුළුවන්. මේ සරලම දෙයක්. ඊට එහාටව ප්‍රශ්න ඇති වෙනවා. එහෙම කලකිරීමක් කියලා අප්‍රසාදයක් ඇති වෙලා අර ගුණවත් භික්ෂුවට දරහල නින්දා කළා.
මේ ශ්‍රමණයාගේ හැටි පෙනුම මා මූසලයි අවලක්ෂණයි කියලා නිඳා කළ සමහරට අර මිනිස්සු මහා අකුසල් රැස් කරගන්නවා. ඒක අර ගුණනුවණ කියන අය නම් දන්නවා මේ බාහිර පෙනුමෙන් ඇතුලේ තියෙන ගුණධම් මනින්න බෑ. බාහිර පෙනුම මොන වගේ වුණත් ඇතුලේ තියෙන වටිනාකම එහෙම තක්සේරු කරන්න බෑ. ඒ වටිනාකමට තමයි අපි වන්දනාමාන කළ යුත්තේ. ඒ වටිනාකම තමයි අපි පිළිගත යුත්තේ කියන එක නුවණ තියෙන මිනිස්සු තමයි ගන්න හැමෝම දන්නේ. එනිසාර මිනිසුන්ගේ හිතවල සාමාන්‍යයෙන් පොදුයි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු අතර නුවණ තියෙන ගුණධම් ගැන අගයන මිනිස්සු අඩුයි. බාහිර පෙනුමත් එක්ක වැඩියෙන් වැඩ කරන අය තමයි ඉන්නේ. බොහෝ දෙනෙක් හිතවල එහෙමනම් අර ප්‍රශ්නෙට අකුසල් ලැබෙන්නේ කියලා. ඊට එහා ගියොත් තව නොයෙක් දේවල්. තරහ ඇති වෙලා ඒ පෙනුම දැක්කම කිපිලා කුපිත වෙලා අපි වඳිනවද මේ වගේ අයට, අපි සැලකනවද මේ වගේ අයට, අපේ ගෙවල් වල ඉන්න දරුවෝ මේක වඩා කොච්චර ලස්සනද කියලා මේත් විදිහට සිතුවිලි වචන හුවමාරු කරගෙන ඇති වෙලා මිනිස්සු කවුරුද බලගන්න. ඒ නිසා කාගේ දර්ශනයේද බොහොම ප්‍රියජනක ශරීර ස්වභාවයක් තියෙන අය තමයි පැවිද්දට මුලින්ම තෝරගන්න කොට හොයලා බලන්නේ. ඒ වාසනා ගුණ කියන්න තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වගේ උත්තමයන්ට දෙතිස් මහ පුරුෂ ලක්ෂණ වලින් සෝභාමාන වූ ශරීරයක් තියෙනවා. සමහර මිනිස්සු සමහර ආමුදුරවලු උන්වහන්සේලාගේ ශරීර ස්වභාව දිහා බලාගෙන ඉන්නම පැවිදුණා. ඒ හැසිරීම රටාව උන්වහන්සේලාගේ දැකුම් කළු ස්වභාවය දැකලා මහා පැහැදීමක් ඇති කළා. ඊට පස්සේ ඒ රූපෙට දෙන ආසාවට ළඟට ඇවිල්ලා කතා බහ කරද්දී අර උතුමන් වහන්සේලා මේ රූපේ ආදීනව මේකේ තියෙන අත්‍යවශ්‍යම කියාදීලා ගුණධම් ටික ටික කියලා දෙනවා. ආන්නේ ඊට පස්සේ අර මිනිස්සු හිමින් කරේ ගුණධම් පැත්තට බර වෙන ටික ටික තේරුණා. එහෙමත් ධර්මයේ යොමු වෙච්ච අවස්ථා තියෙනවා. ඒ නිසා මේ බාහිර දැනුම සැහැණ වැදගත්කම තියෙනවා මූලිකව පහළ මට්ටමේ ඉඳලා මේ භික්ෂුන් වහන්සේලාගේ ශාසන දිහා බලාගෙන ඉන්න ලාමක මිනිසුන්ගේ හිත ටිකක් සකස් වෙනවා. ඒකෙම නැතුව ධර්මානුකූලව ලොකු තරමේද බාධාවක් ගැටලුවක් නෙමෙයි. සමහර සිව්පස්සේ ටික උනන් නොලැබී යන්න පුළුවන් එහෙම දුර්වර්ණ කෙනෙක් දැක්කම කවුරුත් මොකුත් දෙන්න හිතෙන්නේ නැහැ. මේව ප්‍රශ්න තියෙනවා. භෞතික. ඊළඟට මේ සාමාන්‍ය ළමයෙක් පැවිදි කරනකොට ඉස්සර වෙලාම මේ පලාති ප්‍රදේශයේ ඉන්න මිස්සුන් වහන්සේලාට ඒක සැලකරන්නේ. ඒ මහානකම බලාපොරොත්තු වෙන දරුවා සහ දෙමව්පිය මහා සංඝරත්නයට කැඳවලා ඒ ගැන විමසලා වාචිකව අවසරය ගන්න කොහොමද දෙමව්පියන්ගේ බුදුහාමුදුරන් ඉන්නේ කියලා. ඊට පස්සේ දෙමව්පියෝ වෙතින් තමන්ගේ දරුවා පැවිදි කිරීම සඳහා ආචාර්යයන් වහන්සේලාට බාර කරන්න. උන්වහන්සේලා අර කුල පුත්‍රයා ලවා දෙමව්පියන්ගේ දෙපා වන්දනා කළා. ඊට පස්සේ නෑදෑ හිත මිතුරන්ට වන්දනා කළා ආචාර කළා. අතපෙන් වක් කරලා දරුවා සාසනයට පූජා කළ යුතු දෙනවා. ඒ අතපෙන් වක් කරනකොට විසුණු වහන්සේලා ලස්සන ගාථාවක් කියනවා. දීගා යකෝ හෝතු අයං කුමාරෝ ත්‍වංච යක්ක සුකිතෝ භවාහි අභ්‍යාධිකෝ ලෝක හිතාය තික්කතු අයං කුමාරෝ සරණ මුපේති බුද්ධං ධම්මං සංඝං. මෙන්න මේ විදිහට ලස්සන ගාථාවක් කියලා ඒ කුමාරයාව සාසනීයට අතුල් කරගන්න. ඒ කුලපුත්‍රයා සංඝයා වහන්සේලා විසින් බාරගත්තට පස්සේ මහා සංඝරත්නයේ අනුමැතිය ඉස ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් කළා. ඒ දරුවාගේ ඉසකේ කපලා එයාගේ අතට කෙස් ටිකක් දීලා කේසා 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 කියමින් අර කචපංචකේ මූලික වාක්‍ය කියමින් අර ඉස්සරැවුල් බෑම සහ අර කෙස් අතගාමින් පිරිමදිමින් ඉන්න ගමන් ඒ ඉතුරු කෙස් බෑම සිද්ධ කරනවා. ඊට පස්සේ ගොම හුඹක් නැති කහදියර කිරිපැන් මිශ්‍ර කරපු තවරණයක් හදලා අර දරුවාගේ මුළු ශරීරය පුරාම තවරලා ගිහි ගඳ දුරලීම සඳහා කියලා තමයි ඒක කියන්නේ පරම චාරිත්‍යය. සාබන් වගේ නොයේ දේවල් ගාලා එයාව නාවලා පිරිසුදු කරනවා. නෑ බෑගල් සේම කරනවා. ඊළඟ ඉස්ස කෙස් බාලා උපසම්පදා වන භික්ෂුන් වහන්සේ කෙනෙක් චාරිත්‍රානුකූලව උපාධ්‍යායන් වහන්සේ කෙනෙක්ව මුල් කරගෙන කර්මාචාර්යයන් වහන්සේලා දෙනමක් පිටට මුල් කරගෙන අර විදිහට නාවල සුද්ධ කරපු අර දරුවට සුදු රෙද්දක් අඳවල උතුරු සරුවක් පෙළව පිටටත් පුංචි වැස්සමක් හදලා දාලා ඒ දරුවා බුදු මැඳුරට දෙහෙර මැඳුරට බෝධින් වහන්සේ ළඟට අරගෙන ගිහිල්ලා වන්දනා කරවල සුනුරුවන් වන්දනා කළා පැවිද්ද දෙන ස්ථානයට අරන් එනවා. මේ අපේ පුංචි කාලේ පැවිද්ද දෙන කාලේ මුල් අවස්ථාවලේ සිද්ධ වෙච්ච දේවල් ටික.
ඊට පස්සේ උපාධ්‍යයන් වහන්සේට බොහොම ගරුතරව මල් දැහැත් ගොඩ පිළිගන්නලා පසඟ පිහිටවල වන්දනා කරගෙන සෙස් සංඝයා වහන්සේටත් වන්දනා කරලා නැගිටවලා දෙපා එක්වන විදිහට පිටගස්සලා දෙයක් නළලු කියලා දෙයක් සැලමිට එකට ගැහැවෙනසේ තියාගෙන වන්දනා කරනවා. මේ වන්දනා කරගෙන ඕකාංශ කාරුණ්‍යං කත්වා සබ්බජ්ජං දේතමේ බන්තේ කියලා වාක්‍යයෙන් ස්වාමීනි මට මේ අවසරයෙන් මේ උතුම් පැවිද්ද ලබා දෙන සේක්වා කියලා පැවිද්දේ. ඉතින් ඉල්ලුවාට පස්සේ අර අසංග පිටිවල වන්දනා කළ උපුටිකෙන් ඉන්නකොට හිත් ඇසුම ගලවලා සිවුරු කට්ටලේ අර සුදු ඇඳුම ඇඳන් ඉන්න දරුවගේ අතට දෙනවා. ඊට පස්සේ දරුවා ඒ සිවුරු කට්ටලේ අතේ තියාගෙන අහම් බන්ති පබ්බජ්ජං යාචාමි ဒුතියම්පි අහම් බන්ති පබ්බජ්ජං යාචාමි තතියම්පි අහම් බන්ති පබ්බජ්ජං යාචාමි කියලා මේ පැවිද්ද ඉල්ලනවා. සබ්බ දුක්ඛ නික්කරණ නිබ්බාන සච්ච කරණස්සාය ඉමං කාසාවන් ගහෙත්වා පබ්බාජේත මං බන්ති අනුකම්පං උපාදාය කියලා මේ වාක්‍ය තුන් වරක් කියලා සිවුරු කට්ටලය අර උපාධ්‍යයන් වහන්සේගේ අතට දෙනවා. මේ සිවුරු අරගෙන මාව මේ සංසාර දුකින් එතර වීම සියලු දුක් නැති කිරීම සඳහා සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණස්සා සියලු දුක් නැති කරන මේ උතුම් සත්‍ය නිර්වාණය අවබෝධ කිරීම සඳහා මේ උතුම් පැවිද්ද මට ලබා දෙන්න ස්වාමීනි මේ කතාවත් අරගෙන මාව පැවිදි කරවන්න කියලා ඉල්ලීම කරනවා. ඊට පස්සේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණස්සා ඒකං කාසාවන් දත්වා සබ්බාජේත මං බන්ති අනුකම්පං උපාදාය මේ වාක්‍යය කියලා ස්වාමීනි මේ සංසාර දුකෙන් එතර වීමත් නිවන් අවබෝධයත් කියන මාර්ගයට මට මේ සිවුරු පොරවලා මේ උතුම් පැවිද්ද දෙන්න කියලා නැවත පැවිදි ඉල්ලනවා. සිවුරු ටික සාමිනාසලට දුන්නාට පස්සේ ඊට පස්සේ උත්පුඩිකෙන් වැඳගෙන ඉන්න මේ දරුවාව කේසා ලෝමා නතා දන්තා සචෝ සචෝ දන්තා නතා ලෝමා කේසා කියන විදිහට මේ පච්චපංචකේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කියවෙනි. අර සිවුරු පැතිය මේ පුංචි දරුවාගේ ගෙලවටා උතුනා. ඊට පස්සේ අර සුදු ඇඳුම ඉවත් කළා. පටිසංඛා යෝනිසෝ ජීවරං පටිසේවාමි යාවදේව සීසස්ස පටිගතාය උන්නස්ස පටිගතාය දන්තමතක වාතාවක පිණිසක සම්පත්තානම් පටිගතාය ඉරිකෝපින පටිච්ඡාදනක්තං කියන වාක්‍ය කියමි. අර කරේ තියෙන සිවුරු පටිය ඒ දරුවගේ කරේ ගැට ගහලා සුදු ඇඳුම අයින් කළා. අර තුන් සිවුර ඒ දරුවට පෙරවනවා. ඊට පස්සේ ඉතින් ඕකාස කාරුණ්‍යං කත්වා පිසරේන සහ සීලානි දේතමේ බන්තේ කියලා සිල්ලිල්ලල වන්දනා කරගෙන ඉන්නකොට තුන් වතාවක් මහම් බන්තේ සරණ සීලං යාචාමි කියලා මේ උතුම් සරණ සීල ප්‍රවෘත්ති අපේක්ෂක පුද්ගලයා විසින් ඉල්ලුවාට පස්සේ මසාරාන්ත සරණාගමණය සහිතව නිකහීතාන්ත සරණාගමණය සහිතව සරණාගමණය ව්‍යාසාරයකට සමාදන් කරවල සාමනීර දස සීලයෙන් තමයි උන්වහන්සේලා ප්‍රෞල්ජා භූමියේ මුල්ම සීලයේ හැටියට පැවිදි වීමට පත් කරා. ඉතින් මේ සීලය බොහොම හොඳින් ආරක්ෂා කරගන්න ආශිර්වාද කළා. මෙන්න මේ විදිහට තමයි කුංචි දරුවේ සරලව කියනවා නම් මේ පැවිදි භූමියට ඇතුල් කරගන්නේ. මෙන්න මේ ආකාරයට බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා මේ සිද්ධ වෙන පැවිදි කිරීම තවත් ක්‍රම තිබුණා. ඒ වික්ෂුමානුත සම්පදාව තිබුණේ ඒක වෙනස් ක්‍රමයක්. ඉතින් මේ විදිහට කරන මේ පැවිද්ද දිගටම අද වෙනකම් මේ සාසනය. මෙම ලොකු පරිශ්‍රමයක්, ලොකු පිළිවෙලක්, ලොකු බුද්ධ නීති සංග්‍රහයක් යටතේ තමයි මේ කටයුතු කෙරේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සංඝ පරපුර ඉන්දියාවේ දිවිලා අපේ ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීමත් එක්ක ලංකාවේ අරිත්ත කුමාරයා ඇතුළු ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධ දරු රාජකීය ප්‍රභූන් සාසනින් ගතුදලා පැවිදිවීමත් එක්ක අපේ රට තුල මේ සංඝ සමාජය ආරම්භ වුණා. සංඝ සාසනය කියලා කියන සංඝ සාසනය කියලා එකක් නැහැ. බුද්ධ සාසනය විතරයි තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව සාසනය කියන්නේ. බුදුරජාන් වහන්සේගේ අනුශාසනාව තුල හැදුන සමාජයද තමයි බෞද්ධ සමාජය කියන්නේ. ඒකෙ ගිහි සමාජයක් තියෙනවා, පැවිදි සමාජයක් තියෙනවා. උපාසක සමාජයක් තියෙනවා, උපාසිකා සමාජයක් තියෙනවා, භික්ෂු සමාජයක් තියෙනවා, භික්ෂුණී සමාජයක් තියෙනවා. එතකොට මේ භික්ෂු සමාජය, භික්ෂුණී සමාජය කියන මේ පැවිදි සමාජය කොටස් දෙක. මිහිඳු මහ රහතන් වහන්සේ සංඝමිත්තාචරණීය වැඩම කිරීමෙන් ආරම්භ වෙනවා.
එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ආරම්භ කරපු වික්ෂු සමාජය අපි දන්නවා සාමාන්‍යයෙන් අපි සරලව කල්පනා කළාම අර අරිත්ත මහරහතන් වහන්සේගෙන් පටන් ගත්ත මේ සමාජය මහරහතන් වහන්සේලා සෝවාන් සකදාගම අනාගාමී ඉක්මනට පහළ වෙලා මේ රට ලෝකයේම සෝභාමත් කරමින් වැඩ සිටියා. මේ මෑත යුගයේ වැලි විත අසරණ තරණ තරණන්තර සංගරාජ මහනාහිමි අපේ රටේ පහළ වුණා. සාසනයේ බොම බින්දුවටම කඩා වැටිලා අඩපණ වෙලා තිබුණ යුගයේ. උදාහරණේ මහ විශාල කැපකිරීමක් කරලා මේ සිංහල ජාතිය සිංහල රට බුද්ධ ශාසනය නැවත කෙලින් නගා සිටින මහා පරිශ්‍රමයක් මහා දුක්ගැහැටක් ඉඳගෙන කටයුතු කරමින් ඒ උතුම් අරමුණ කරා උන්නහන් සමාජයේ සාසනය අරගෙන ආවා. ඊට පස්සේ මේ අද තියෙන තත්ත්වෙතම ගේන්න උන්නහන්සේ විදේශ රටවල් වල සහයෝගය, තායිලන්තයේ, බුරුමයේ වගේ රටවල් වල සහයෝගය අරගෙන උදාහරණ අපේ රටේ නැවත මේ බුද්ධ ශාසනය නිවැරදි, සීලවන්ත, ගුණවන්ත, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යුක්ත වික්ෂු සමාජයක් දක්වා ගොඩනගන්න උදුම විදිහට පැකිරීම කරා. ඊළඟට පස්කාලීනව නැවත පහළ වෙනවා මේ පරම යතිවරුන් වහන්සේලා කීප දෙනෙක්. නිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක සාමණේර. උන්වහන්සේ රටේ ඇති වුණ බොහෝ ගැටලු ප්‍රශ්න, මිෂනාරි ආක්‍රමණවලදී රජ කෙනෙකුටවත් බැරි වුණ විදිහට පාලකයන් බැරි වුණ දේවල්. උන්වහන්සේ ධර්මයත් අතෙන් පයින් සටන් කළා නෙමෙයි. නුවණින් වචනෙන් සටන් කළා බොහෝ මිෂනාරි ආක්‍රමණවලින් විනාශකාරී ක්‍රියාවලින් අපේ රට බුද්ධ ශාසනය අපේ මිනිසුන් බේරගන්න කටයුතු කළා. ඉන් පස්සේ මුළු ලෝකයටම බුද්ධ ශාසනයේ පණිවිඩ අරගෙන යන උන්වහන්සේලා කැපකිරීලා කටයුතු කළා. උන්වහන්සේලාගේ ජීවිතේ නාමයේ අපේ මිනිසුන් රට ඒ තරම් වටිනාකමක් නැද්ද කියලා හිතුණා. විදේශ රටවල බොහෝ බුද්ධිමත් සුගත් මිනිස්සු උන්වහන්සේලාගේ ගුණ සාම කතා කරනවා. උන්වහන්සේලා ගැන පොත්පත් සාම කතා කරනවා. උන්වහන්සේලාගේ චර්යා ප්‍රතිපදියේ දරුවන් පවා ඒ අය උගන්වනවා. අපේ ඉතිහාසයේ පාඩමෙන්, අපේ ගුණධර්ම පාඩමෙන් ඒ වගේ ශ්‍රේෂ්ඨ චරිත කතා අයින් වෙනවා. මේ පුහු කාඩ්බෝඩ් චරිත වීරයන් බවට පත් කරගෙන පුංචි දරුවන්ගේ ඔළුව විකල් කරන මානසික ලෙඩු බිහි කරන සමාජයේ අරවැණි වීර පණපිටින් මේ ලෝකෙ හිටපු ලේන් මාසින් සැදුන අපි ඔබ වගේ මිනිස් වීර පරම්පරාවක යථාර්ථය යට ගියාව කාලිගමති වැලිතලාවෙන් සහ මිනිසුන්ගේ උපක්‍රම නැමැති අඳුරු කඩතුරාවෙන් වහලා දාලා තියෙනවා. පුංචි දරුවන්ට ඒ දැනුම ඒ අවබෝධය ලබා ගන්න බැරි තත්ත්වයක යටපත් කළා. යම් යම් විත්‍යා දෘෂ්ටි කියන්නේ නිතනාරීනි අපේ රට ජාතිය විනාශ කරන්න මාන බලන සමහරුන්ගේ බරපතල උමනායකයන් නිසා ඒවා සිද්ධ වුණාද කියලා ඊට අපිට හිතෙනවා. එවැනි උතුමන් වහන්සේලා අපේ රටේ හිටියා. ඊළඟට යක්කදී පඤ්ඤාරා මහාමුදුරුවෝ බොහොම බුද්ධිමත් හාමුදුරුවෝ බොහොම සරලව සමාජයේද ගැඹුරු පාඩම් උගන්වපු සාමිනාන්තිකෙනි. බොහොම ගැඹීර පෙනුමක් තිබුණ සාමිනාන්තිකෙනි. දිගුලාගල නායක හාමුදුරුවෝ මෑත කාලයක් වෙනවා වැඩ හිටියා. උන්වහන්සේ සිංහල ජාතිය සිංහල රට වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරමින් කටයුතු කළා. මෑත යුගයේ පහළ වුණ අතිශය බුද්ධිමත් ධර්මදාර සාමිනාන්තිලා අතර රේරුකාණී චන්දිමල මහනායක සාමිනාන්තිකෙනි. තාම කැපීපෙන සාසනික ජාතික සේවයක් කළා. අදටත් අපි මේ බණ දහම් කියන්නේ උන්වහන්සේලා නිර්මාණය කරපු වැදගත් දහම් පොත් ආශ්‍රය කරලා ඒ පොත්පත් වලින් උපුටාගත් කරුණු කාරණා අපේ දැනුමට එකතු කරගන්න. අද උනත් අපි ගැඹුරු දහමක් ගැන විශ්ලේෂණයක් කරන්න යනවනම් රේරුකාණී නායක සාමි මහන්සේගේ දහම් පොත්පත් කීපයක් කියවලා අවශ්‍ය කරන සටහන් කරගන්න උනන්දු වෙනවා. උන්වහන්සේලා මේ සේවය අද මුළු ලෝකයටම ලැබිලා තියෙනවා. උන්වහන්සේලා අපවත් වෙලා බොහෝ කාලයක් ගෙවිලා ගියත් ඒ සිල් ගුණ සුවඳ ඒ සාසනය වෙනුවෙන් කළ කැපකිරීම අදටත් තියෙනවා. බලංගොඩ ආනන්ද මහේස්ත්‍රී මහානායක හාමුදුරුවෝ රාතන් වහන්සේ නමක් ගන්නට අපේ මිනිස්සු බොහොම ගෞරවයෙන් වැඳුම් පිදුම් කරන උත්සවයක් නැහැ. උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ මොනතරම් ගුණධම් දියුණු කළාද, උන්වහන්සේ මොනතරම් ආධ්‍යාත්මික ඉදිරියට ගියාද කියන එක අපිට කියන්න තේරෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේලා නිහිපිට ආර්ය භූමියට පය දහපු උතුමන් වහන්සේලා විදිහට ජීවත් වුණා කියලා හිතන්න තරම් පැහැදිලි සාධක අපිට ධර්මයත් එක්ක මුණ ගැහෙනවා. උන්වහන්සේලාගේ ජීවිත කතාවත් එක්ක බැලුවාම මුණ ගැහෙනවා. උන්වහන්සේලා තමන්ගේ සාමාන්‍ය සුභ සිද්ධිය සුඛ විහරණය ගැන අල්ප මාත්‍රයක්වත් නොහිතා මොනතරම් දුක් ගැහැට විඳින්න උනා මේ රට ජාතිය වෙනුවෙන් එදා ඉඳලා මේ වෙනකම් උදුම විදිහට කැපෙලා කටේ.
මරණාසන්න මොහොත දක්වාම රටට යහපතක් ජාතියට බුද්ධ ශාසනයට දියුණුවක් ප්‍රාර්ථනා කරපු වෙණි අතිවරු අපේ ශාසනය තුල අපේ සමාජය තුල මහා පින් කඳවල් වගේ වැඩ හිටියා. මෑත යුගයේ පහළ වුණ අතිශය ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලා අතර සාම ඉදිරියෙන් වැඩ හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත්ී වදාළ ගංගොඩවිල පූජනීය සෝම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ නම නොදන්නා කෙනෙක් නෑ මේ සමාජෙ. අපේ රටේ විතරක් නෙමෙයි. මේ මුළු ලෝකයේම සියලු දෙනා උන්වහන්සේ නම දන්නවා. මොකද උන්වහන්සේ බොහොම සරලව සහ ගැඹුරින් කාටත් තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි ධර්මයක් ලෝකෙට කියලා දෙනවා. ඒ වගේම උන්වහන්සේගේ ධර්මයට මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් සිද්ධ වෙන හානි ගැන ලෝකයාව බොහොම දියුණු විදිහට දැනුවත් කළා. පැහැදිලි කළා දුන්නා. කාටත් තේරෙන යට ගිහිලා තිබුණේ සිංහලකම බෞද්ධකම මිනිසුන්ගේ කඩා වැටලා තිබුණේ සමාජය. නැවත කොඳු කෙලින් කරන්න කොඳු නාරැටි කෙලින් ගස්සලා සිංහල බෞද්ධයව නැගී හිටවන උන්වහන්සේලා පුදුම විදිහට සේවයක් කළා. උන්වහන්සේලාට නොයේ නින්දා අපහස දුක් ගැහැට විඳින්න උන වාර අපිට ඇස්තිකෙන් දකින්නත් ලැබුණා. උන්වහන්සේලා ප්‍රකාශ කළා තියෙනවා. උන්වහන්සේලා නොකියපු දේවල් සමහර දුක් ගැහැට උන්වහන්සේලාගේ අසවැද්දයන් අතල්වාසීන් ප්‍රකාශ කරන දැනට අද වෙනකොට සෝමහාමුදුරුවන්ගෙන් උපකාර ගත්ත සෝමහාමුදුරුව නිසා තිබුදුන රටක සමාජයේ ගෙයින් නිහිත විදියට උන්වහන්සේ අමතක කළ දාලා විතර අපි දෙහිතන සෝමහාමුදුරුවන්ගේ නෑන්නේ බොහොම අසතම වෙලා එතුමියට කරගත්ත තින්වලින් නම් කිසි අසතමකමක් නෑ. නමුත් සාමාන්‍ය පුතර්ජන මනුස්ස සමාජය තුළ එතුමිය දිහිතේ මොකක් හෝ මහා දුකකුත් ඇති. අර ඉස්සරින් සෝමහාමුදුර වැඩ ඉන්න කාලේ වගේ දැන් ඒ ගැන කවුරුත් වැඩි හොයලා බලන්නේ නැහැ. ඒ අම්මා බොහොම තනියම අසරණව විවසක වෙලා ඉන්නේ. අපි මේ මෑත කාලෙක සෝමහාමුදුරුවන්ගේ ගුණ අනුස්මරණයක් කළා වැඩසටහනක් කළා. මේ අම්මාව අපිට ගෙන්න ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි වාහනයක් යවලා අපි ටැක්සි එකක් යවලා තමයි මේ අම්මාව ගෙන්න ගන්නේ. ඉතින් එහෙම කවුරුවත් ඒ අයට අහසුකමක් සලසලා දෙන්නේ ඒ අම්මලාගේ දුකට පොඩ්ඩක් හොයලා බලන්න කනින තනියට ගිහිල්ලා කතා බහ කරලා එන්නේ කෙනෙක් නැහැ කියලා අපිට හිතෙනවා තේනවා. දෙහෙත් ටික අරන් දෙන්න යන් දෙන්න ගමන් පහසුවක් සලසන සෝමහාමුදුර ජීවත් වෙලා ඉන්න කාලේ කී දෙනෙක් උන්වහන්සේගේ කෙසා තමන්ගේ ජීවිත හදාගත්තයි. අද වෙනකොට ඒ බොහෝ දෙනෙක් ඒ උතුමන් වහන්සේලාගේ ජීවත් වෙලා ඉන්න ආදමි අම්මා තාත්තලා අමතක කළාද කියලා හිතෙනවා. මේ රජජාතිය වෙනුවෙන් මහ උදාර සේවාවන් කරපු වික්ෂුන් වහන්සේලා තමන්ගේ පුද්ගලික මූල්‍ය සංවර්ධන වලට වැඩ කළා නෑ ගොඩක්. තමන් ගෙවල් වල බොහොම දුප්පත් අම්මා තාත්තලා අසරණව තනියම ගෙවල් වල ඉන්නා තියෙන දෙයක් කාලා දීලා. ඒ ගෙවල් දොරවල් ලොකු මහත් කරන්න ඒ අම්මා තාත්තලාට හම්බ කරන්න ඒ අයව ජීවත් කරවන්න කියලා මේ මිනිසුන්ගෙන් ලැබෙන දේවල් ගිහින් දීලා මේවා කෙරෙනවා. බුදුරජාණන් වහන්සේ අවසරය දීලා තියෙනවා. වික්ෂුන් වහන්සේට පින්න පාතෙන් හැමදාම ආහාර ටික පව අම්මා තාත්තට ගිහින් දෙන්න පුළුවන්. උන්වහන්සේලා පුළුවන් උපරිමයෙන් දෙමව්පියෝ ගැන සැලකුවත් වැඩි හරියක් මේ රට සමාජය ගැන කැප වෙලා වැඩ කළා ඇරෙන්න. තමන්ගේ පවුලේ මිනිසුන්ට ගෙවල් දොරවල් හදලා දෙන්න ඕන, යාන වාහන අරන් දෙන්න ඕන කියලා හිතපු වික්ෂුන් වහන්සේලා හිතේ නෑ වැඩි මේකට. ඉතින් උන්වහන්සේලාගේ අම්මා තාත්තලා උන්වහන්සේලා මේ සාසනික ජාතික සේවාවන් කරන් යද්දී ඇති වෙන යම් යම් ප්‍රචණ්ඩකාරී මිනිසුන්ගේ ඇසුරින් නිසා ආබාධිත තත්ත්වවලට පත් වෙලා තියෙනවා. රෝගී තත්ත්වයන්ට පත් වෙලා තියෙනවා. ජීවිතෙන් සමුගන්න උන්වහන්සේලාට සිද්ධ වෙලා තියෙනවා. එහෙම සිද්ධ වුණාට පස්සේ අර අසරණ අම්මා තාත්තලා ඥාතීන් අසරණ වෙනවා. ඒ අය ගැන හොයන්න බලන්න කෙනෙක් නැහැ කියලා අපිට නම් හිතෙනවා. බොහොම කලාතුරකින් කෙනෙක් දෙන්නේ කොහෙලා බලනවා. ඒ මිනිසුන්ගේ පුදුම පිනක්. ඒ මිනිසුන්ගේ බොහොම පින් සිද්ධ වෙනවා. ඉතින් සෝමහාමුදුරුව මේ රට ජාතිය වැටිලා තිබුණ මොහොතක නගා හිතවන්න ජීවිත පරිත්‍යාගය බොහෝ වෙහෙස වහන්ති වෙලා මේ මුළු රට පුරාම අස්සක් මුල්ලක් නැහැර ගමන් කළා. මුළු ලෝකයේ පුරාම ගමන් කළා. තමන් වහන්සේට හම්බෙන සිවුරු ටික, පින්නපාත ටික, දැහැත් ගිලම්පස ටික පුංචි බෙහෙත් පෙට්ටි ඉඳලා තුවායි ඉඳලා සබන් කැටේ ඉඳලා මේ සියල්ල ඈත ප්‍රදේශවල දාන ටිකක්වත් හරියට ලැබෙන්නේ නැති කෙරවන්න සිවුරක් අඳනියක් නැති අවුවට වැස්සට පින්නට ඉඳ හිටින්න තනන්න නැති පන්සල්වල ස්වාමීන් වහන්සේලා
හොයාගෙන ගිහිල්ලා. ඒ ගම්වල සිංහල බෞද්ධ මිනිස්සු හොයාගෙන ගිහිල්ලා. ඒ විතරක් නෙමෙයි. දෙමළ කතෝලික මුස්ලිම් මිනිස්සුන් පවා ආගම් ජාති ભેදයෙන් තොරව සමන් වහන්සේලාට ලැබෙන සිව්පස්සේ පරිත්‍යාග කළා. ඒ අයගේ ජීවිත නදාහිකවන් උපකාර කළා. ඒක අපි දැහැන් දැක්කා. අපි සහභාගී වුණා සමහර අවස්ථාවල. මෙවැනි සේවයක් කරගෙන ආපු ඒ සෝමහාමුදුරුවෝ වගේ ඒ උත්තරයන් වහන්සේලා යම්නම් ප්‍රකාශ කළා නොදියව රටජාතියේ උන්නතිය වෙන්න. ඒ ප්‍රකාශ අද වෙනකොට 100ට 200ක් සහතික ඇත්ත වෙලා. ඒවා මිනිපිට අමුමමේ ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ සෝමහාමුදුරු නගා හිටපු කරුණ බෞද්ධ සමාජය දැන් ආසම් කඩාවැටිලා කියලාත් අපි දීකෙනවා. මෑත කාලේ අපේ ගලබඩාර්ථ ඥානසාර හාමුදුරුවෝ වගේ විචිත්‍ර ස්වාමීන් වහන්සේලා තමන්ගේ ජීවිතය ගැන පවා කියන ආසාව අරමුණු අතහැරලා දාලා පොදු අරමුණකට එකතු වෙනවා. එවැනි යතිවරුන්ටත් නොයෙක් නින්දාපාස වෙන සමාජයක් අද තියෙනවා. බුදුරජාණන් වහන්සේත් පෙන්නනවා නින්දාපාස නොලබන කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. වැඩියෙන් කතා කරත් මිනිස්සු බයිනවා. අඩුවෙන් කතා කරත් මිනිස්සු බයිනවා. කතා නොකර හිටියත් මිනිස්සු බයිනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක් නිසා ඒකේ තරම් ගණන් ගන්න දෙයක් නෙමෙයි. අනගාණික ධර්මපාල කුමාරය වගේ උත්තම මහත්මා ගාන්ධිලා වගේ ප්‍රේක්ෂක ප්‍රකාශ කරනවා මේ සමාජයේද වැඩ කරනවා නම් බැනුම් අහන්නට සූදානම් ඉන්නේ කියලා. අර පරණ සියමලක් කියන පළ ඇති රුකද තමයි වඳුර එන්නේ, වවුල එන්නේ, කොල්ල කුරුට්ටු ගල් ගහන්නේ ගෙඩි තියෙන ගස්වල. නිකන් ගස්වල කවුරුවත් ගල් ගහන්නේ හැරිලා බලන්නවත් නෑ. ඒ වගේ අමස්සම කරන කැපී පෙනෙන චරිතයකට තමයි මඩ ගහන්නටත් මල් පුදන්නටත් දන් දෙන්නටත් කොළු ගහන්නටත් දොස් කියන්නටත් කවුරුත් නැහැ. ඒ නිසා අපිට පැහැදිලිව පේනවා එවැනි ශාසනයේ රට ජාතිය වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා කෑකෝ ගහන කටයුතු කරන අඬ නඟන ජීවිත ඇවිදි කාටත් ඔය නින්දාපාස ගැටලු එදා ඉඳලා අද වෙනකම්ම හිත ලෝකෙටත් තියෙනවා. ඒක නම් ඒ තරම් ගැටලුවක් ඇති කරගන්න දෙයක් නෙමෙයි. නමුත් අපි බුද්ධිමතුන් විදිහට කල්පනා කරලා බලන්න ඕන මේ 21 වෙනි පියවසේ නිමිති කවුරුවත් කියන කියන දේවල් පස්සේ යන අය නෙමෙයි. ආවල් තැන මෙහෙම දෙයක් තියෙන මෙන්න මැවුම්කාරයෙක් මෙන්න නිර්මාණකාරයෙක් කිව්වට ඒවට අහු වෙන අය නෙමෙයි. අපි හොඳට හරි වැරද්ද සත්‍ය ගවේෂණය කරලා බලන්න පුළුවන් ජීවුණු දැනුමක් තියෙන අය උගත්කමක් තියෙන අය හේතුව ඵලය ගැන අවබෝධ කරගන්න පුළුවන් පරීක්ෂණ මට්ටම් වල කටයුතු කරන සමාජය අපේ සමාජය කවුරුත් කිව්ව ගමන් පිළිගන්න අවශ්‍ය නැහැ. එහෙම කියාගෙන යනකොට එහෙම දැනුම්කම් තියෙන සමාජයක අපි බොහොම බුද්ධිමත් අපේ ඇදහිීම් විශ්වාස අපේ අනුකරණ අපේ සාමාන්‍ය ක්‍රියාකාරකම් මේ සියල්ල සකස් කරගන්න අපි බුද්ධිමත් වෙන්න ඕන. එතකොට හරි දහම මොකද්ද? වැරදි දහම මොකද්ද? සම්මාදිට්ඨිය නිත්‍යාංශය මොකද්ද කියන එක තේරුම් ගන්න අපිටත් පුළුවන්. ඒ සඳහා මඟ පෙන්වන පිළිසක් නේ වික්ෂුන් වහන්සේලා කියන්නේ අසවල් රටවල ආගමට ජාතියට අසවල් රටට චින්තා කරන පිළිසක් නෙමෙයි. ඒවා වටණ්ඩ කඩන්න කටයුතු කරන අය නෙමෙයි. උන්වහන්සේලා මේ ලෝකෙ පහළ වෙන මූලිකම අරමුණ උන්වහන්සේලාගේ මූලිකම අදහස තමයි මේ ලෝකෙ දෙන්නේ. අදුරු මිත්‍යා දෘෂ්ටිය කඩතුරෙන් වැහිලා ඉන්නේ මනුස්ස සමාජයේ දිව්‍ය සමාජයේ සම්මා දිට්ඨිය පෙන්වලා දෙන්නේ. යහපත් මාර්ගය පෙන්වලා දෙන්නේ. බොහොම සුඛිතව මුදිතව ලෝකයා සමග ගන්දෙම කරමින් ජීවිතේ සතුටෙන් ගත කරන විදිහ කියලා දෙන ඒ බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය සාම සංදේශය ලෝකේ පුරා අරණ්‍යමේක බෞද්ධ භික්ෂුවගේ වගකි. උන්වහන්සේලා දිවිහිණීමේ දේ කරනවා. සරස භික්ෂුවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය. සින්වත් මහණනි ඔබ ධර්මචාරිකාව හැදෙන්නේ දේශ දීපංකරවල දේශාන්තරවල ගමන් කරා. මොකටද? දෙවියන්ගේ මිනිසුන්ගේ යහපත පිණිස සුඛය පිණිස. ඒ විතරක් නෙමෙයි තමන්ගේ යහපත සුඛය ධර්මාවබෝධයටත් මහන්සි ගන්න ධර්මචාරිකාව හැදෙන්නේ. අපේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ එහෙමයි අපිට අනුශාසනා. ඒ උතුම් බුද්ධ ආඥාව බුද්ධ අනුශාසනාව එදත් අදත් එකත් ලෝකයේ වික්ෂුන් වහන්සේ යටින් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මෙහෙම කටයුතු කරගෙන ආපු වික්ෂු පරපුරක වර්තමානයේ පණ පිටින් අපේ ඇස් දෙකෙන් අපිත් එක්ක එකට හිටපු ස්වාමීන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨ හිමිනමක් තමයි
මේ අද ඊයේ අපවත් වී වදාළ දැයින් සමුගන්න. අතිපූජනීය මාදුළුවාවේ ශෝභිත නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මෑත සමාජයේ දේශපාලනික වශයෙන් කිසිදු පක්ෂයකට පාටකට බර නොවි පොදුයි පක්ෂෙන රටේ රජුන්ට නැති යන තිවරුන්ට රටේ සාධාරණත්වය සමාජයේ සුභසිද්ධිය ධර්මිෂ්ඨ පාලනය සඳහා මේක අවස්ථාවල හඳනගා අනුශාසනා කළා සමහර විට චෝදනා කළා ඇතමුණ හරියටදී සෞම්‍යව සහ සැරස පැහැදිලි කළා මහ ජනතා උන්වහන්සේලාගේ වචනේ වටා බොහෝතෙන් එක්කොක් උන්වහන්සේලා අව්‍යාජව ධර්මානුකූල සමාජයක් ගොඩනගන්න බොහෝ කැපකිරීම් කළා මේ ගමනේ උන්වහන්සේලා නොඑක් මඩ නොඑක් රැවුම් ගෙරවුම් අනන්තවත් දෙන්නේ ඊළඟ උන්වහන්සේලා බලාපොරොත්තුනේ දැහැන සමාජයේ සමහර අවස්ථාවල බලාපොරොත්තු විදිහට ගොඩනගා ගන්න බැරි වුණා. මොකද අපේ භික්ෂුන් වහන්සේලා තුවක්කුව, කඩුව, කිනිස්ස පිස්තෝලේ අරගෙන, පොල් අරගෙන, ගල් අරගෙන නෙමෙයි මේ රටේ රජුන් නැති ඇමතිවරුන්ව ධර්මානුකූල මාර්ගයේ ධර්මයට ගන්ට යන්නේ. කතා කරලා හොඳ නරක කියා දීම තමයි කතා මාර්ගයෙන් වචන මාර්ගයෙන් තමයි විසඳන්නේ. එහෙම බොහොම අවිහිංසාවාදී විදිහට ධර්මානුකූලව පිට විදිහට ගියාම ඒ පැත්තේ ඉන්න අර ධර්ම මිනිස්සු එයාලගේ අතේ තියෙන අවිආයුධ වලින් නොඑක් විදිහේ බලපුලුවන්කාරකම් වලින් ඡන්දිකම් වලින් මේ අහිංසක තුන්තිවුරක් විතරක් පෙරවට යන මේ වික්ෂුවට නින්ද අපාස සැලුම් ගැරුම් ගැරුම් කරන්න බලමු. එහෙම කරපු වාර තියෙනවා. අපි සුමංගල හාමුදුරුවෝ වගේ හාමුදුරුවෝ කායික හිංසා කළා එක කායකදී. අපේ සමහර සාමෙන් ලාංකිකට වතවිස පවා දාලා ආහාර දීලා උන්වහන්සේලා මරණයට පත් කර බවස්සා අපේ ඉතිහාසයේ තියෙනවා. සෝමසාමෙන් ලාංකේ අන්තිමේ ජීවිතයෙන් සමුගත්තේ ඈත දුර රටක සීතල රටක බොහෝම වේදනාකාරී විදිහට මුළු බෞද්ධ සමාජයක් හනවමින් දුකට පීඩාවට ලක් කරමින් උන්වහන්සේලාගේ ජීවිතය හරියට හොරු අරන් ගියාවත් අපෙන් අරගෙන ගිහී අර මරාගෙන මැරෙන දේශපාලන සංස්කෘතිය ආගම් සංස්කෘතිය බල තණ්හාවෙන් ඔළුව අවුල්ුණ මිනිස් සමාජයේ ඒ දරුණු අශීලාකාර අශිෂ්ට ක්‍රියාකාරකම් එක අපේ ස්වාමීන් වහන්සේලා වටාත්තයි පෙරපු දෙකක් වන්නේ කුඩේ වටාත්තයි තුන්සිවුරයි විතරක් අරගෙන පාස්තරේ විතරක් අරගෙන මේ ලෝකේ හැමතැනම ගිහිල්ලා මේ ධර්ම ප්‍රචාරය කළේ දවසෙන් දවස දවසෙන් දවස බුද්ධිමත් මිනිස්සු තමන් උත්පත්තියේ නොදැනුවත්කම නිසා අදහින් හිතපු ආගම් විශ්වාස පැත්තක දාලා මේ පැහැදිලි කරලා දෙන සම්මා දිට්ඨිය එක තුන අදටත් එකතුව තියෙනවා. එහෙම එනකොට මිෂනාරීන්ට නිත්‍යා දෘෂ්ටික වෙනස් අඳුරු බලවේගවලට ලොකු හානියක් ලොකු පසුබෑමක් සිද්ධ වෙනවා. ඒ මිනිසුන්ගේ කොහොමත් හොඳ නරකින් ප්‍රශ්නයක් නැහැ. ගුණධම් කියලා જાතියක් නැහැ. ඒ නිසා ඒ අය තමන්ගේ බලය නැති වෙලා යනකොට තමන්ගේ ශක්තිය අඩු වෙනකොට තමන්ගේ පිරිස අයින් වෙනකොට ඇති වෙන කැළඹීම නිසා කලබලකාරීත්වය නිසා තරහ නිසා ඒ අය පරිගන්ත වෙනවා. ඒ එනකොට ඒ අය සාන්ත දාන්තව සීලවන්තව ගුණවන්තව ධර්මයෙන් කතා කරන නෙමෙයි. එයාලා බයිනෙට්ටුව කඩුව කැත්ත පිළිය උදැල්ල පොළු ගල් අරගෙන එයාලා ඉන්නේ. ඒ ඇවිල්ලා අහිංසක මිනිසුන්ට අහිංසක විශ්සුන් නොඑක් ආකාරයෙන් නින්දා කරමින් පහර දෙමින් මරණයටපත් කරමින් ගිනි තියමින් කටයුතු කරනවා. අපිට පේනවාද මුළු ලෝකයේම බෞද්ධ සමාජයේද බෞද්ධ රටවල් වලට සිද්ධ වෙලා තියෙන විනාශය. මොකද උන්වහන්සේලා අනිත් මිනිසුන්ගේ දේවල් කොල්ල කන්න ගිහලා මරාගෙන මැරෙන්න ගිහින් නෙමෙයි. උන්වහන්සේලා පැහැදිලිව මේ සම්මාදිට්ඨික දහම කියා දෙනකොට බොහෝ ධනවතුන්, ගුණවතුන්, සිල්වතුන්, බලවතුන්, නැනවතුන් මේහා එක්රොක් වෙනවා निराයාසී කිසි මහන්සියක් නැතුව. අර මිත්‍යා දෘෂ්ටික නමුත් අධර්මයෙන් බලවත් වෙලා ඉන්න තරුණ මිනිසුන්ට ඒක ලොකු හානියක්, ඒක ලොකු පාඩුවක් නිසා එයාලා ඒ වෙලාවට කලබල වෙලා පිටිලා අර සාන්ත සංවර අව්‍යාජශීලී ධර්මයක් ලෝකයාට අනුකම්පාවෙන් තියාගෙන යන පිරිසව ඝාතනය කරන්න විනාශ කරන්න කටයුතු කරා. අද මේ
හැම ආගමකටම පොඩින් ඉන්න පුළුවන්. එකට කටයුතු කරන්න පුළුවන්. හැබැයි මේ හැමෝගෙම ප්‍රශ්නේ මේ බුද්ධ ආගමත් එක්කයි තරහ තියෙන්නේ. බුදු දහමත් එක්කයි තරහ තියෙන්නේ. ඒකෙන් බුද්ධිමත් ඔබට තේරෙන්නේ නැද්ද? මේ හැමෝටම තියෙන එකම අභියෝගය බුදුරජාන් වහන්සේගේ ධර්ම. එහෙම නැත්නම් අනිත් ඔක්කොම කාසි එකම වැට්ට. ඒ හැමම වචන එකක් දෙකක් කොමාරු කරමින් වෙනස් කරමින් කතා කළාට එකම මිත්‍යා දෘෂ්ටික බැලේ තමයි යන්නේ. ඒ සියල්ල අභිභවාගෙන ඒ අඳුරු මිත්‍යා දෘෂ්ටික කඩතුරාව ඉරාදන් ලෝකයාට ප්‍රඥාවේ ආලෝකය සම්මා දිට්ඨි ආලෝකය දෙන්නලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ විතරයි. මේ ලෝකයෙන් පිළිගත් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් වන ආතති ක්ලාස් මහත්මයා විතක ප්‍රකාශ කළා. තව අවුරුදු 100 ගණනක් ගියාට පස්සේ මේ මනුස්ස සමාජය තුල මේ පිළිවෙලා කියන නොයෙක් ආගම් වාද විවාද කරගෙන පැටලිලා බොහෝ ආගම් අතිශය පහත් තත්ත්වයට පසුබාන්නේ. මිනිස්සු ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ තියෙන නැවුම් වාද නිර්මාණ වාද සියල්ල ඉවත් කරලා මිනිස්සු නොපිළිගන්න තැන් දෙනවා. උගත් බුද්ධිමත් සමාජයේ තර්කානුකූලව ධර්මානුකූලව අවබෝධාත්මකව කල්පනා කරන්න පුළුවන්, විශ්ලේෂණය කරගන්න පුළුවන් විදිහට මේ පැනනගෙන සියලු ගැටලු ප්‍රශ්නවලට මිනිසා යොමු කරන අභියෝගවලට නිවැරදිව කෙලින් පිළිතුරු දිය හැකිව පිළිසිදුව ඉතුරු වෙන එකම ධර්මය බුද්ධ ධර්මයේ පමණයි කියලා එවැනි තුන් කාලයේදත් මහ ශ්‍රේෂ්ඨ මිනිසු ප්‍රකාශ කළා. මේ ප්‍රකාශත් එක්ක අර නිත්‍ය දෘෂ්ටි කියන මහා කණේ පාරක් ලැබුණා. ඒ අය කලබල වෙලා මරාගෙන මැරෙමින් බෝම්බ ගසමින් ගිනි තියාගෙන මේ බෞද්ධ සමාජයේ ලෝකෙන් තුරන් කරන්න හදනවා. ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලය වික්ෂුන් වහන්සේලා මේ ගුණධම් දිනු කරපු උතුමන් වහන්සේලා ආර්යයන් වහන්සේලා 19කට අධික පිරිසක් වැඩ ඉන්න කාලෙක අවස්ථාව ඒ මොගල් වරු වගේ මොයේ පිටියේ විෂනාරි කලබලකාරී අවකාර මිනිස්සු කීයක් තියෙනවද? පස්සේනේ යාව කියයි. මුළු විශ්වවිද්‍යාලෙම දොරවල් හතරකින් වහලා අර ගාම්පදාන වික්ෂුනාන්තල ඇතුළේ හිරසල්ලා ගිනි කියලා විනාශ කරා. ඒ වෙලාවේ අපේ හාමුදුරුවෝ අර 500,000 පිට වික්ෂුනාන්තල අතේ තිබුණ පාස්තර ගෙඩි වලින් අර ආපු පස්සේනට ගැහුවා නේ. ඒ මිනිස්සු වලලපු තැන් වල කෑලිවත් වෙන්න හම් වෙන්නේ නැහැ. නමුත් අපි විසුණුහන්සේලා එහෙම කළේ නැහැ. උන්වහන්සේලා තමන්ගේ ජීවිතේ විනාශ වුණත් මේ බුදුරජාණන් වහන්සේගේ අවිහිංසාවාදී බුද්ධ ශාසනය තුල එන වික්ෂු සමාජයේ මේ උතුම් ගුණධර්ම ටික ලෝකයට හැමදාම ප්‍රකට කරන්නේ. තමන්ගේ ජීවිතේ විනාශ වුණත් තව කෙනෙකුට හානියක් නොකර ඒ උතුම් ශ්‍රේෂ්ඨ ලෝකෝත්තර ගුණධර්මවල තියෙන වටිනාකම ලෝකෙට පෙන්වලා දෙමි. ඒ අවිහිංසාව කියන එක ලෝකෙට පෙන්වලා දෙමි. ඒ සීලවන්තකම පෙන්වලා දෙමි. උන්වහන්සේලා ජීවිතයෙන් සමුගත්තා උන්වහන්සේලාගේ කිසිම කැළලක් නැතුව. උන්වහන්සේලා ලෝකෙට කිසිම නරක අල්ප මාත්‍රයකවත් ආදර්ශයක් නරක විදිහට ලෝකෙ නොදෙමි. බොහොම අහිංසක විදිහට ජීවිතයෙන් උනා සමුගත්තේ හැමදාම මේ බුදුදහමේ තියෙන නිර්මලකම පවිත්‍රකම පෙන්වලා දෙමි. අන්න එවැනි උදාන වික්ෂු පරපුරක් තමයි මේ මුළු ලෝකයේ පුරාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක කටයුතු කරගෙන යන්නේ. ඒ අතර වර්තමානයේ පහළ වුණ වටිනා ස්වාමීන් වහන්සේ නමක් හැටියට අපි හඳුනාගත්තේ අපවත් විවදාල අපේ මාදුළුවාවේ සෝවිත නායක හාමුදුරුවෝ. උන්වහන්සේ 1942 මැයි මාසේ 29 වෙනි දින පාදුක්ක ප්‍රදේශයේද අයිති මේ මාදුළුවාව කියන ගමේදී තමයි උත්පත්ති ලැබි. ඉන් පස්සේ කුලධර්මයේ විදියට සාසනයෙන් ඇතුල් වෙලා උන්වහන්සේ ජීවිතේ වැඩි කාලයක් උන්වහන්සේ අවුරුදු 73ක් වගේ බොහොම හොඳ ආයුෂ ප්‍රමාණයක් වැඩ හිටියා. විවිධ අවස්ථාවල අතිශය දරුණු විදිහට රෝගී තත්ත්වයන්ටපත් වෙලා සල්ලි කර්ම පවා සිදු කරමින් බොහොම දුකසේ වුණත් ඒ ජීවිතයේ අවසන් කාලය දක්වාම ඒ අවුරුදු 73ක සම්පූර්ණ ජීවිත කාලේ
පැවිදි වූ දාපතන් අපි හිතුවෝ. අපවත් වෙන මේ ඊයේ පෙර දවස් දක්වා අපේ රටේ අපේ සිංහල බෞද්ධ මිනිසුන්ගේ ඇතුළු පොදු මහ ජනතාවගේ යහපත වෙනුවෙන් බුද්ධ ශාසනයේ ආරක්ෂාව දිරස්ති වෙන්නේ උනාසෙලා ලේකඳුරු දහදිය වචන සුසුම් මේ මිහිතට හෙළු වාර ගන්න අනන්ත අවසාන මොහොතේ අපි විදක හිතනවා උන්වහන්සේ යම් කිසි කනගාටුවකින්වත් පිටියද ඒ නිසා උන්වහන්සේගේ හිතේ අමාරුවක් නිසා හෝ අර තිබුණු යම් යම් අසනීප තත්ත්වයන් වුණත් ටිකක් වැඩිපුර දරාගත නොහැකි ආකාරයට ආවලු කියලා. මොකද උන්වහන්සේලා බලාපොරොත්තු වන විදිහේ ධර්මානුකූල සාධාරණ බෞද්ධ මූණවරකින් යුක්ත ධර්මිෂ්ඨ සමාජය සිටු ආකාරයට ගොඩනගා ගන්න බැරි තත්ත්වයක අපේ ඇතැම් දේශපාලඥයන්ගේ සමහර වැරදි අනාගතයක් නැති තීරණ නිසා ඒව පසුබාන්ත වුණා. උන්වහන්සේලා බොහෝසෙයින් කනගාටුවෙන් හිටිය කෙනෙක් අපිට දැහැමින් දැකගන්න පුළුවන්. උන්වහන්සේලා සමග කතා කරනකොට අපිට තේරෙන්නේ ඒක පොදුවේ අපි හැමෝටම දැනෙච්ච දෙයක්. මේ කියන සියලු ගැටලු ප්‍රශ්න හමු ඒ උතුම් සාමෙන් වහන්සේලා එදත් අදත් හෙටත් මේ රටේ ජාතිය ශාසනය විශේෂයෙන් මේ සිංහල බෞද්ධ සමාජය යහපත දියුණුව ආරක්ෂා වෙනුවෙන් දිවිහිමින් කටයුතු කරමු. අපි සාමාන්‍ය ජනතාව හැටියට ඔබට ආරාධනා කරමු මේ උතුම් ධර්මය. අර ඇමරිකාවේ හාමුදුරුවෝ කෙනෙක්ගේ කවස්තාවු කියනවා මේ ලංකාවේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු ඉන්නේ රන් කන්දක් උඩ වාඩි වෙලා කියලා. දැන් වාඩි වෙලා විතරක් නෙමෙයි මේ රත්තරන් කන්දේ ගෙවල් හදලා වැටි කිලි පැටි කිලි හදලා මල මූත්‍රා කරලා මේක ජරා කරලා තියෙන අපේ මිනිස්සු. ඒ ඇමරිකන් ජාතිකයා දැකපු රත්තරන් කන්ද මේ මහ පොළොවේ තියෙන පස්තික නෙමෙයි. ගල් වැලි ටික නෙමෙයි. මේ සිංහල දීපය තුල තාම තියෙන මේ පිරිසිදු බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මයයි මහා රන් කන්දක් විදිහට වටිනාකමින් කියලා නිම කරන්න බැරි. මහරගණයේ වස්තුවක් විදිහට ඒ විදේශිකයා දැක්කේ. අපිට ඒක තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බෝධියට ඉඳගෙන සියල්ල අතහැරලා අපේ මිනිස්සු බෝධියටද ගිහින් රකේ නැති දේවල් ඉල්ලනවා. අන්න එහෙම නිකන් හිතා ගන්න බැරි තේරුමක් නැති මෝඩ පැත්තකට අපේ ධර්මය අරන් යන පිරිසක් සමහරට අපිට දකින්න ලැබෙනවා. ආන් එවැනි ගැටළු වලින් ඉවත් කළා මේ සිංහල රටේ තියෙන මේ නිර්මල බුදුදහමේ වටිනාකම කාටවත් පැහැදිලි කර දෙන්න විටින් විට ඉතාම උදාන භික්ෂුන් වහන්සේලා මේ සමාජයේ පහළ වෙනවා. ඒ කටයුතු අදත් හෙටත් අනිද්දාත් එදා වගේම නොබියව සහ හරියටම හරි විදිහට ඉදිරියට කරගෙන යන්න අපි සූදානම් තියෙනවා. ඔබට අපි ආරාධනා කරන්නේ මේකයි. මේ උතුම් රන් කන්ද මේ අතට ගත්ත මැණිකල විටි කරන්න එපා. මේකෙන් මේක කැලේට විටි කරන්න එපා. මේකෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්න. මේකේ වටිනාකම තේරුම් ගන්න. විදේශිකයන්ට දැනෙච්චේ රන් කන්දේ වටිනාකම අපිට අද නොදැනී ඉන්නේ. එහෙම කරන්න එපා. මේක අපේ විතරක් නෙමෙයි මුළු ලෝක සත්‍යයගම යහපත වෙනුවෙන් තියෙන එකම වටිනා වස්තුව මේ බුදුදහම. එහි වර්තමානයේ උරුමකාරය වෙලා ඉන්න මේ සිංහල බෞද්ධයෝ ආන් ඒක විතරයි අපිට තියෙන එකම අභිමානය. සිංහල බෞද්ධ කියන මිනිසුන්ට වෙන මොකක්වත් අභිමානයක් නැහැ. මොකද අපි ප්ලේන් එක හොයා ගත්තා කියලාද? අපි මහමුහුද යට කරක් ගැහුවා කියලාද? යම් යම් දේවල් ඇතිදෙන. අපි මේ ලෝකේ මහා යුද නැවු හැදුවා කියලාද? අපේ රටේ තෙල් තියේ කියලාද? අපේ මිනිසුන්ගේ ඇඟවටේ රැත් විහිදෙනවා කියලාද? අපේ රටේ ඉන්න ඔක්කොම කෝටි ප්‍රකෝටි පතියෝ කියලාද? එහෙම එකක් නෙමෙයි. මේ සිංහල රටේ ඉන්න මිනිහට වෙන මොකක්වත් වටිනාකමක් නැහැ. උන්ති දූපතක හිර වෙලා තනි වෙලා ඉන්නේ. හැබැයි මේ රටේ නිදහසේ තනතිල ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ උතුම් නිර්මල ධර්මයේ තියෙන නිසා. ඒ සිරිත් විරිත් එක තියෙන නිසා. එක් කොනකින් කොනට අනිත් පයින් යසෝ තරුණ කතා. පුළුවන් වූ කදිම රටක් ඇත්ත පුතේ මෙලක මේක. සිබෙත් ජාතිකයේ කුණ මහින්ද හාමුදුරුවෝ කිව්වේ එහෙමයි. එමුළු ලෝකේ පුරාම ඇවිද පුණහන්සේලා ලංකාවට ඇවිල්ලා හරි ආදරෙන් මේ රටේ වැඩ හිටියා. ඉන්න ගමන් මේ රට ගැන කිව්වා. තරුණ කාන්තාවකට එක කොනක ඉඳලා අනිත් කොනට රූෂක ආවරණයෙන් කරපිලා. පයින් තනියම රෝමස් තරුණියකට ඇවිදගෙන ගිහිල්ලා. කිසි අනතුරක් නැතුව නිවසට එන්න පුළුවන් රටක් තියෙනවා මේ ලංකාව කියලා. මේක විතරයි තියෙන්නේ මේ ලෝකයේ ආයෙන්නක් නැහැ කියලා. ඒ තරම් බෝධිසත්වරු හිටපු රටක් මේ. ඒ බෝධිසත්වකම හැදුනේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේ බුදුදහම නිසා.
එහෙනම් මේ සිංහල රටේ ඉන්න අපිට තියෙන වටිනාකම බුදුදහම විතරයි. බුදුදහම රැකෙන සාක්කල් අපේ වටිනාකම මුළු ලෝකෙටම පේනවා. අපේ අභිමානය මුළු ලෝකෙටම අරන් යන්න පුළුවන්. මේ බුදුදහම යම් දවසක මේ සිංහල රටෙන් අතුගෑවිලා ගියොත් මේ සිංහල රටේ මිනිසුන්ගේ මෝඩ වැඩ නිසා මේ බුදුදහම අපෙන් අතහැරිලා අපෙන් විසිකවෙලා ඈතට ගියොත් මේ මැණික්කල අපිට අතහැරුණොත් එදා ඉඳලා අපි කිසිම වටිනාකමක් නැහැ. එදා ඉඳලා අපි වැදගත්කමක් නැහැ. එදා ඉඳලා අපි දියුණුවක් නැහැ. එදා ඉඳලා ලෝකෙට කියන්න දෙයක් අපිට නැහැ. එදා ඉඳලා ලෝකෙට දෙන්න දෙයක් අපිට නැහැ. අපි නිකම්ම හිත් සරණාගතිය වසුරුනේ බවට පත් වෙයි. යණයෙම නැති පිරිසක් බවට පත් වෙයි. අර ලෝකයෙන් වහගෙන යන මිත්‍යා දෘෂ්ටික අඳුරු කඩතුලාවේ මේ භයානක කරුවල හැවනැල්ලට අපි අහු වෙයි. විනාශේ කරාම යයි. ඒකේ පෙරණිමිති අද වෙනකොට පේනවා. පින්වත් බෞද්ධයනි සිංහලෙනි ඔබට අපි ප්‍රධාන වශයෙන් ආරාධනා කරන මෙවැනි උගයේ අද ධර්ම දේශනාව වෙනකල ඒ සඳහා මේ භික්ෂුන් වහන්සේව ආරක්ෂා කරගන්න. උන්වහන්සේලාගේ සේවය යෙදේ කරමු. උන්වහන්සේලාගේ ජීවිත ආරක්ෂා කරමු. උන්වහන්සේලා මේ පෙන්වලාගෙන යහපත් ධර්ම මාර්ගය තුල ඔබත් කටයුතු කරගන්න. ඔබේ අනාගත පරපුරටත් මේ ධර්මය ඉතුරු කරලා දෙන්න. අපිට තියෙන එකම වටිනාකම මේ බුදුදහම ආරක්ෂා කරගන්න. වික්ෂු සමාජය ආරක්ෂා කරගන්න. සීලවන්ත ගුණවන්ත වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සිවණ පිරිසක් නිර්මාණය කරගන්න අපි මහන්සි වෙන්න ඕන. එතකොට අපේ රටේ ජාතිය සාසනයේ වටිනාකම ආරක්ෂා බොහෝ කාලයකට ඉතුරු වෙලා මේ රෝගය පවතුන. ඒ සඳහා මහා උදාර සේවාවන් කරපු වික්ෂු මහන්සියලාද සීකලා අපි ආශිර්වාද කරන් තින්නේ කල්පනා කරා. එවැනි උදාර සාමින් වහන්සේ නම් මේ නික්ම යෑමක් මේ අද සිද්ධ වුණා. මේ ප්‍රෝකජනක අවස්ථාවේ වුණත් අපි මේ දහම් කරුණු ටිකකින් අපේ රටේ අපේ ලෝකයේ යහපත වෙනුවෙන් වික්ෂු මහන්සියලාටින් සිද්ධ වෙච්ච සේවය තමයි උන්වහන්සේලාගේ වටිනාකමයි මේ ටිකක් අපි කතා කරමු. අද වෙනකොට මේක විහාරස්ථානවල ගොයේ ප්‍රශ්න ගැටළු හදාගෙන ජීවිතයේදී අපි ගැටළු සහිතව හිටියා. මේ සියල්ල निराකරණය කරගෙන අපි මහා සංඝයායි කොම සමගින් සාධාරණව ධර්මානුකූලව කටයුතු කරන්න මහන්සි ගන්න ඕන. සුඛා සාමාන්‍යතා ලෝකේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නේ. ශ්‍රමණයන් වහන්සේලා පහළවීම ලෝකයට මහත් සැපයක්. මොකද උන්වහන්සේලා තමයි ලෝකයට කරුණාව, මෛත්‍රිය, සෙනෙහස, මුදිතාව, උපේක්ෂාව, ආදරය, නිවැරදි උතුම් ගුණධම් පිළිබඳ කියලා දෙන්නේ. මිනිසුන්ගේ බයක් එකක් නැතු ලෝකේ ජීවත් වෙන විදිය. මේ භයානක ලෝකයෙන් එතර වෙලා ලෝකෝත්තර වූ නිවන කරා යන විදිය. කියාදෙනින් ඔබේ අපේ ගියක් දානේ වැඩම කරන්නේ උන්වහන්සේලා. එක පුද්ගලයෙක් වෙනුවෙන් උන්වහන්සේලා පාදමනින් කොච්චර මං ඇවිදලා ඇද්ද? එක පුද්ගලයෙක් යහපත වෙනුවෙන් උන්වහන්සේලා කොච්චරම් දාගිය හේරලා ඇද්ද? කොයිතරම්නම් මේම පරිත්‍යාග කළ ඇද්ද? අද මුළු ලෝකයේම මේ බෞද්ධ මිනිසුන්ගේ ලේඛිකෙන් ජීවත් වෙන පිරිස ඉන්නවා. බෞද්ධ මිනිසුන්ගේ ඇස්තකින් ජීවත් වෙන මිනිසු කොයිතරම් මේ ලෝකෙ දිහා බලන මිනිසු ඇද්ද? බෞද්ධ මිනිසුන්ගේ හදවත නිසා, ආත්මාව නිසා, වසුගඩුව නිසා ජීවත් වෙන මිනිසු කොච්චර ඇද්ද? මේ පරිත්‍යාගය ගැන කියලා දුන්නේ බුදුහාමුදුරුවන්ගෙන් ඉගෙනගත්ත මේ භික්ෂු සමාජ. සුඛා සාමාන්‍යතා ලෝකිකී වේකයි. භික්ෂුන් වහන්සේලා මේ ලෝකයේ දෙදත් අදත් දෙදත් මහා සැනසීමක් සැපයක්. මේ උදාරෝ භික්ෂු සමාජයේද අදාපේනේ උතුම් ධර්මානුශාසනාව. ඒ උතුම් පුණ්‍යවන්ත පාදමූලයේ තිබෙන මහා සුගන්ධනීය වන්දනීය පුෂ්ප පූජාවත්ම වේවායි අපි බොහොම කරුණාවෙන්, බොහොම මෛත්‍රියෙන්, බොහොම ඕනෑකමින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ උතුම් ධර්මානුශාසනාව අද දවස ශ්‍රවණය කළා. අපි අර යෝජනා කරපු අදිස්ථාන ප්‍රාර්ථනාවල් අපේ සිංහල බෞද්ධ මුළු ලෝකයේම මිනිස්සු සියලු මනුස්ස වර්ගයා විහිස්වල ඒ උතුම් අරමුණු කරා යන ගමනට අවශ්‍ය ශක්තිය ඇති වෙනවා. ඉතින් මේ උතුම් යහපත් අරමුණු ඒ ආකාරයෙන් කිත්තුළු ජනිත වේවා. මුළු ලෝකයේම යහපත වෙනුවෙන් කටයුතු කළ මහා සංඝරත්නය ඇතුළු මේ බෞද්ධ සමාජයම ආරක්ෂා කරගෙන ලෝකයේ උන්නතිය වෙනුවෙන් මේ උතුම් නිර්මල ධර්මයෙන් ප්‍රයෝජන ලබා දෙන්න අවශ්‍ය සියලු වාසනා ගුණ උදා වේවා කියලා අපි බොහොම කරුණාවෙන් ලෝකයටම ආශිර්වාද කරනවා. අද දවසේ මේ උතුම් මහා පින්කම පුණ්‍යවන්ත දායකත්වයේ සලසන පින්වත් පිරිස සීකල්ලා අපි මෙල ආශිර්වාද කළ පින් දෙන්න අවශ්‍යයි. අද දවසේ මේ පින්කමේ දායකත්වය අරගන්නවා අංක 446 තුන සලගල සිරවත්තුඩුව ලිපිණේ පදිංචි රංජිත් නීල් කුරුප්පු මහත්මයා, නන්දනී කුරුප්පු මහත්මිය සහ මේ පල්ලවයන් කෙදුල
නිසල් ධනුක කොරොප්පු මහත්මයාගේ ආදිමේ ස්වාමීන් වහන්සේ පින්වත් පිළිස. ඒ අයගේ අරමුණ ඉන්ෆෝමැටික් ඉන්ටර්නැෂනල් පුද්ගලික ආයතනයේ ව්‍යාපාර විශ්ලේෂකවරයෙක් හැටියට සේවය කළ 2014 නොවැම්බර් 14 වෙනි දින අදිසි රියානතුරකින් මියපරළ යන තෙදු නිසල් ධනුක කොරොප්පු අවුරුදු 30ක් පමණ ජීවිත ගත කළ ඒ තරුණ පුතණුවා නැවත කිසිම දිනක මෙවැනි අකල් මරණයක් සිද්ධ නොවේවා දීර්ඝායුෂ ඇතුව උප්පත්තියක් ලැබේවා උතුම් නිවනින් සැනසීම සඳහා මේ පිනත් උපකාර වේවා කියන කරුණා මෛත්‍රී ප්‍රාර්ථනාව තමයි දෙමව්පියෝ සහ බිරිඳ හැටියටයි තියෙන්නේ. ඒ වගේම සංසාරගතව මියගිය සියලු ඥාතීන්ගේ පරලොවටින් තින්දීවි උදාර අරමුණක් තියෙනවා. සෙව්වන්ගේ දියණිය නවින්දු බෑනනුවන් නවින් මුණුබුරා තෙනුලි මිනිපිරිය මාලතී කුරුප්පු සහෝදරිය ධම්මදින්නා දරු සිල් මාතාව ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට නිරුක් නිරෝගී සුව ධර්ම අවබෝධයේ ප්‍රාර්ථනා කරන්ට මේ පිනතුන් කල්පනා කරනවා. දේශිකයන් වහන්සේ හැදී අපට මෙත්තෙම් කාර්ය මණ්ඩලයට දීර්ඝාස ප්‍රාර්ථනා කරන්ටත් අමතක කරන්නේ නැහැ. ඒ දායකත්වයේ දරන කුරුප්පු මහත්මයාගේ මහත්මිය ඇතුළු මේ පින්වත් පවුලේ සියලු දෙනාගේම යහපත් අරමුණු වල හැටියට අදිතිය මිය පරලොවගේ පුතණුවන් ස්වාමියා ඇතුළු සියලු ඥාතීන්ට ධර්මස්වණී කරොදනම් නියගිය සියලු දෙනාටත් සසල ජීවිතයේ සුවපත් භාවයේ නිරුක් නිරෝගී චිරජීවනයේ උතුම් නිවනින් සැනසීමම උදා වේවායි අපි ආශිර්වාද කරමු. දායකත්වයේ දරණේ කුරුප්පු පවුලේ පින්වත් හැම දෙනාටත් සුජීවත් වෙන ධර්මමුණු බුදුන් සහිත සියලු ඥාතීන්ට ධර්මස්වණී කරොද ඔබ අපි හැම දෙනාටත් දෙවියන් ඇතුළු පිනට දහමට කැමති සියලුම සත්ත්වයන්ට මෙලව සැනසෙල්ල ධර්ම අවබෝධය පරලොව සැනසෙල්ල ධර්ම අවබෝධය උතුම් නිවනේ සැනසීමේ වාසනාවමත් උදා වේවායි බොහෝමත් කරුණාවෙන් ආශිර්වාද කළ පින්දෙන ආකාසත්තාච කුම්මත්තා දේවා නාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. ධර්ම දේශනාවට පැමිණ කොට වදාළේ කැලණිය මාපින් ශ්‍රී නන්දරාම පුරාණ විහාර වාසී පූජ්‍ය පාද කොළපිට්ටුවේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ.